බලයට එන්න බලාගෙන දතකට මදින සියලුම නායකයින්ට අපි කියන්න සූදානම් මේ රාජ්‍ය ආන්තරණය විකෘති කරන්න බලාගෙන එන්න එපා. බෞද්ධ රටක් බව ඉතා පැහැදිලි. ඒත් බෞද්ධ රාජ්‍යයක් දැනට නැහැ. ඒක යලි ඇති කරන්නේ කියන කතාව තමයි අපි සඳහන් කරන්නේ. ඒකට මේ සුදුසු වෙලාව කියලා අපි හිතනවා. පාස්කු ප්‍රහාරයෙන් පස්සේ අපිට පේන දෙයක් තමයි සිංහල කතෝලික ජනතාවත් දැන් පිළිගන්නවා මේ සිංහල බෞද්ධකම. මංගල සමරවීරට ඔක තේරෙන්නේ නැති වුණාට අපිට කරන්න දෙයක් නැහැ. මේ රට සහ රාජ්‍ය කියන එක වෙනස තේරෙන්නේ නැති අයත් ඉන්නවා. කවුරු හරි අපේක්ෂකයක් ඉදිරිපත් වෙන්න ඕන සිංහල බෞද්ධ රාජ්‍ය යලි පිහිටවනා කියන ප්‍රතිඥාව දෙමින්. හැබැයි මේ ප්‍රතිඥාව දෙන තැනැත්තා චම්පක වුණොත් එහෙම අපි ඒක පිළිගන්නේ. චම්පක කියන්නේ දරුණුම ගණේ අවස්ථාවාදී. එවැනි අවස්ථාවාදී එවැනි ප්‍රතිඥාවක් දුන්නාට අපි පිළිගන්නේ නැහැ. සිංහල බෞද්ධ රාජ්‍යය පිහිටවන්න බැරි වෙලා තියෙන්නේ මේ නිවට සිංහල බෞද්ධ කියලා කියන දේශපාලනඥයෝ නිසා. රනිල්ද, මෛත්‍රීපාලද, මහින්ද රාජපක්ෂද, බැසිල් රාජපක්ෂද මේ එක්කෙනෙක්වත් සිංහල බෞද්ධ රාජ්‍යයක් වෙනුවෙන් පෙනෙහිටින්නේ නැහැ. මේ ඔක්කොම බලන්නේ සිංහල බෞද්ධ නොවන ඡන්ද දිහා මිසක් සිංහල බෞද්ධ ඡන්ද දිහා නෙමෙයි. සරුජයසුරි මහතාත් කියනවා දැන් අපේක්ෂකෙක් ඉදිරි ඉදිරිපත් වෙන්න ආරාධනා කරොත් ඉදිරිපත් වීම ගැන සලකා බලන්නම් කියලා. කථානායක හැටියට එයාගේ කාර්යභාරය සාධාරණව ඉටුුනේ නැතිකොට ජනාධිපතිලා කොහොමද ඉදිරිපත් කරන්නේ? ඒ නිසා ඒ අපේක්ෂකයාට අපි සම්පූර්ණයෙන් විරුද්ධයි. අවාසනාවකට අපේ හාමුදුරුවරුත් එයාට නම්බුනාම දීලා තියෙනවා. අපි අභිධාන දීලා තියෙනවා. හාමුදුරුවන්ටත් තියෙන ලොකු ප්‍රශ්නය තමයි සමහර මිනිස්සුන්ට රැවටෙන පිරුවට දැකලා සිංහල බෞද්ධ රාජ්‍යයක් යලි පිහිටවන්න පුළුවන් නායකයෙක් අපි හොයාගන්න ඕනේ. මං හිතනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මේකට කැමති කරගන්න පුළුවන්. ඒ මහත්මයාට ඒ සඳහා ශක්තියක් තියෙනවා. කවුරු බලපෑම් දැම්මත් කෙලින් ඉට ගන්න පුළුවන් මිනිහෙක් වෙන්න ඕන මේ ජනාධිපති වෙන එක නෑ. එහෙම නැතුව ටිකක් අමාරුයි. ඒ මහත්මයා ඉදිරිපත් වෙයිද නැද්ද කියන එක මම දන්නේ නෑ. නමුත් සුදුසුකම් තියනවා කියන එක විතරයි මම කියන්නේ. මගේ විශ්වාසය ඇක්සිස්.